नमस्ते सभी लोगों, मैं हूँ नुसिया करमतुल्लो। नुसिया करमतुल्लो එක පාරටම ඔයාට මේ නම කිව්වහම කිසිම අදහසක් නැති වෙන්න පුළුවන්. ඒත් මේ ගීතේ ඔයාට අමතක නැතුව ඇති. ඉතින් මේ ගීතේ ගායනා කළේ වෙන කවුරුත් නෙවෙයි. අපි ඉස්සරලා සඳහන් කරපු නොසියා කර්මතුල්ලෝ නම් ගායිකාවයි. අපි බොහෝ දෙනෙක් දන්න විදිහට ඇය ජීවතුන් අතර නැහැ. මොකද ඇය දැනට වසර කිහිපයකට පෙර ගල්ගසා මරා දැමුවා යන්න කට කතාවක් අපි අහලා තියෙන නිසා. ඇත්තටම ඒ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා ඔයා දන්නවද? ඉතින් අද වීඩියෝ එක ඇය ගැනයි. රැඳිලා ඉන්න අපිත් එක්කම. 1988 පෙබරවාරි 7 වන දින ටජිකිස්තානයේ දුෂන් බේ නම් වූ ප්‍රදේශයේදී ප්‍රසිද්ධ සංගීතවේදියෙක් හා ගායකයෙකු කර්මතුල්ලෝ කුර්බනෝව් නම් වූ ඇයගේ පියාට දාව උපත ලැබුවා. ඇයගේ පියා එවකට ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වාදකයෙක් වුණා. ඇයගේ කුඩා කාලයේ ඉතාමත් කටුකව ගෙවීමත් නිසාම ඇය උත්සාහයෙන්ම ලෝකේ ප්‍රසිද්ධ ගායිකාවක් බවට පත් වුණා. ඇය ඉස්ලාම් තරුණියක් වූ අතර ඒ නිසාම ඇයට බොහෝ අවස්ථාවන්වලදී කරදරවලට මුහුණ දීමටත් සිදු වුණා. ඔබ දන්නවාද ඉස්ලාම් ආගම දැඩි ලෙස නීතිරීති පැනවූ ආගමක් බව? වයස අවුරුදු 7ක් වෙන්නටත් ප්‍රථමයෙන් ඇයගේ පියාව 1992 වර්ෂයේ රටේ ඇති වූ සිවිල් යුදමේ තත්ත්වයක් නිසා පොපියුලර් ෆ්‍රන්ට් නමින් හඳුන්වන දැඩි ඉස්ලාම් මතවාදී සංවිධානයක් විසින් ඔක්තෝබර් 17 වනදා නොසියාගේ පියා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මෙවැනි අයහපත් වාතාවරණයක් මැදයි ඇය හැදී වැඩුණේ. පියාගේ හදිසි මරණයත් එක්ක ඇයගේ මව ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වූ අතර නොසියාව හදාවඩා ගන්නත් ඇයට විශාල වෙහෙසක් දරන්නට සිද්ධ වුණා. නමුත් තම පියාගේ උරුමයෙන් ලද ගායන හා වාදන හැකියාව නොසියාට ඉතාමත් හොඳින් පිහිටා තිබුණා. ඇය ගායනයට වගේම නර්තනයටත් ඉතාමත් දක්ෂ දැරියක් බවට පත් වුණා. මේ හේතුවෙන් ඇය ගායනය හා නර්තනය අධ්‍යයනය කරනු ලැබුවා. ඇය නර්තනය වැඩිදුරටත් හැදෑරීම සඳහා තජිකිස්තානයේ මලිකි සොබිරෝවා නම් නර්තන ආයතනයට ඇතුළත් වුණා. ඉන් අධ්‍යාපනයේ හදාරා නිම කළ ඇය උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාව බලා ගියා. ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී ගායනය හා නර්තනය පිළිබඳව නවතම ඩිප්ලෝමාවක් ආරම්භ කළ ඇය 2010 වර්ෂයේදී ගෞරව සම්මාන ඇතිව එය නිම කරනු ලැබුවා. ඒ අතර 2007 වර්ෂයේදී ඇය කතක් නර්තනය සඳහා ඉන්දියානු තරගාවලියක ඉන්දියානු සිසුවයක් අභිභවා ජයග්‍රහණය කිරීමෙන් ඇය නර්තනයට කොතරම් දක්ෂතාවයක් දැක්වුවාද යන්න ඉන්න අපට පැහැදිලි වෙනවා. ඉන් පසුව නැවතත් තජිකිස්තානයට පැමිණෙන නොසියා ගායන අංශය ගැන වැඩි අවධානයක් යොමු කළා. ඇය විසින් ගීත 50කට අධික සංඛ්‍යාවක් ගායනා කරලා තියෙනවා. අවුරුදු 20ේදී තමයි ඇය නගෝ නගෝ ගීතේ ගායනා කළේ. 2014 වර්ෂයේදී විවාහ දිවිය ආරම්භන ඇය 2015 වර්ෂයේදී තම කුළුඳුල් දියණිය බිහි කළා. ඇය ගායනයේ తాවකාලිකව නතර කළ මෙම සමයේදී තමයි මුළු ලෝකයේ පුරාවටම ඔබ දන්නා කටහඬ පැතිර ගියේ. ඇයව ගල්ගසා මරා දෙමු බවත් ඉස්ලාමීය වෙඩිපහරකට හසු වූ බවත් පසුගිය කාලය තුළ මාධ්‍ය තුලින් ප්‍රචාරයට ලක් වුණා. නමුත් ඇයට සත්‍ය වශයෙන්ම සිදු වී තිබුණේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ අප්‍රසාදයට ලක්වීම නිසා ඇයට මරණ තර්ජන එල්ලවීමයි. මේ හේතුව නිසාම ඇය සංගීත ශාස්ත්‍රයෙන් ඉවත් වෙනවා. ඉන්දියාව තුළ ගායක ගායිකාවන් රංගන ශිල්පීන් වැනි අයට මැද පෙරදිග ඉස්ලාමීයන් අතර තිබෙන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් සැපෙන නිසාම අනෙකුත් හේතුන් පදනම් කරගෙන ඇය ඉන්දියානු සංගීත ශාස්ත්‍රයත් එක්ක එක් වෙනවා. ඇය ඉතාමත් හොඳින් හින්දි භාෂාව කතා කරන අතර ඇයට ඉන්දියාව තුළ ඉතාමත් ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම ඉන්දියාව තුළ වෙනත් රටවල්වල රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට හා ගායක ගායිකාවන්ට හොඳ ස්ථානයක් හිමිවන අතර නිසාම ඇයට තිබූ ප්‍රතික්ෂේප වීම හා තර්ජන පරයා ඉන්දියාව තුළ තම දක්ෂතාවයන් ඔප්නංවා ගනිමින් මුළු ලෝකයක් වෙත එළිය දක්වන්නට නොසියාට පුළුවන් වුණා. ඇය මේ වන විටත් ඉන්දියානු කලා ශාස්ත්‍රයට අවතීර්ණ වන ලෙස ආරාධනා ලැබිලයි තියෙන්නේ. නොසියා මේ වන විටත් බොහෝ හින්දි ගීතවල කවර් සොංග්ස් කරලා තියෙනවා. නමුත් ඇය වඩා ජනප්‍රිය වුණේ ලතා මංගේෂ්කාර නම් අග්‍රගණ්‍ය ගායිකා විසින් ගායනා කරන ලද ප්‍යාර් කබී මාතාර් නහී නම් ගීතේ කවර් සොංග් එක තුලිනුයි. පසුව ඇය විසින් තවත් හින්දි ගීතයක් වන දිල් චිසේ හේ ගීතේ ගායනා කරලා තියෙනවා. ඇයගේ සුන්දරත්වයත් ඇයගේ දක්ෂතාවයත් නිසාම බොලිවුඩේ හා එක්වීමට ඇති අවස්ථාව ඉතාමත් පහසු වෙලා තියෙනවා. ඉතින් පසුගිය කාලයේ පැතිරුණු කටකතා සියල්ලම අසත්‍ය බව දැන් අපි දන්නවා.
ඒ වගේම ඇය තම සංගීත ජීවිතයේ නවතම පියවරක් තබලා තිබෙන බවටත් ආරංචි වෙලා තියෙනවා. ඇයගේ ඒ පියවර මොකක්ද කියලා ඉදිරියේදී ඔබට දැක ගන්නට පුළුවන් වේවි. ඉතින් ඇගේ අනාගතයට මෙවැනි බාධක වලින් තොර වාසනාවන්ත කාලයක් උදා වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් මෙවැනි වටිනා වැදගත් වීඩියෝ දිනපතා නරඹන්න හෑන් ටීවී අපේ YouTube channel එක දැන්මම subscribe කරන්න. මෙවැනි වටිනා වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් ඔබව හමු වෙන්නට එන්නම්. ඔබ හැමෝටම සුබ දවසක්.